නූතන යුගයේදී උපරි ව්‍යූහය විසින් සිදු කරන්නා වූ බලපෑම පිළිබඳව ප්‍රපංචයන් විද්‍යාමාන වන්නේ කෙසේද වගේ දේවල්. එතුමාද කොහොමද දන්නේ මේ සරල ආදරණීය කවියක් ගැන කතා කරන්නේ? ඒ නිසාම තුෂාරි ආදරය ගැන ලියලා තියෙන කවියක කොටසකුත් කියවලා රස විඳලා අපි ටියුඩර් සර්ට අවස්ථාව දෙන්න. වසන්තයේ කවි කියන්න මට දීලා තියෙන්නේ නේ? කමන්නේ ඉතින් අපි දෙන්න අවුරුදු ගාණක් තිස්සෙම කවි කිව්වා. කවි කිව්වා. සුසුමකට මදක් සැතපෙන්නේ නැහැ කිනම් හදවතක පවසාවි අහසක් තරම් රහසේ හෙලෙන සුසුමක තරම්. බොහොම ස්තුතියි. ඊටවසෙම තාමත්ම සතුටු ඒ වගේම තාමත්ම ප්‍රියජනක සැන්දෑවක්. මොකද දැන් මගේ අපේ මහාචාර්යතුමා ඇතුළු අපේ සියලුම ඒ ගැන සඳහන් කළා. තුෂාරි මට හම්බ වෙන්නේ අපේ ගමේ මීට අවුරුදු 40කට විතර කලින් ඇත්තට. ඒ කියන්නේ දහම් පාසලේ ඉදී තමයි හම්බ වෙන්නේ උගඩ ගන්නනකොට. සහ ඒ වගේම අපි මං හිතන්නේ හුඟක් ඒ කාලේ කියලා කියන්නේ හුඟක් මේ අදාර අන්තර්ජාලය හා මේ සමාජ මාධ්‍යත් එක්ක තියෙන අර උන්මාදය වගේ ඒ කාලේ තිබුණා ලොකු උන්මාදයක් කියවීමට රීඩින්. ඉතින් අපේ ගමේ පුස්තකාල දාලා දහම් පාසලේ මේ වගේලා මේ එකතු කරලා විශාල දෙයක් කළා. ඉතින් මං හිතන්නේ ඒක හිටියා අපේ බොහෝ තුෂාරිත් එක්ක තව සැහෙන පිරිසක් කණ්ඩායමක් හිටියා. ඒ අතරින් මං හිතන්නේ තුෂාරි තමයි අපේ ජනක මල්ලිත් එක්ක සම්බන්ධ වෙලා ජාතික මට්ටමේ මේ වගේ කර්තව්‍යයකට මං හිතන්නේ ප්‍රවිෂ්ඨ වුණේ. ඇත්ත වශයෙන්ම ඒ එදා ඒ යොමු කළ ඒ කියවීම කියන්නේ මං කියන්නේ මම කියන්නේ මේ 80 දශකයේ විතර ඇත්ත වශයෙන්ම ආරම්භයේ සහ ඒ කාලේ සෑහෙන සෝවියට් පොතපතට යොමු කළා. ඒ වගේම ලෝකයේ තියෙන විවිධ සිදුවීම් ගැන අපි විවිධ කළා. දහම් පාසල ඉගෙනුවට දහම් පාසලේ මේ බුද්ධ ධර්මයට උඩ ඉගෙනුවේ තමයි ඇත්ත වශයෙන්ම. ඉතින් ඒකින්ද මේ තුෂාරිගේ ඇත්ත වශයෙන්ම මං හිතන්නේ මේ මේ පොත මම කියුවේ නෑ ඇත්ත වශයෙන්ම. මට දැන් තමයි පොත හම්බුනේ. විශේෂයෙන්ම මේ මනුෂ්‍යත්වය සහ ඒ වගේම මේ සුහදත්වය පවත්වගෙන යාමට මෙච්චර පරිශ්‍රමය දරන සූර කාන්තාවක් මම දැකලා නැහැ ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ අර කිව්වාගේ අර මේ වසන්ත කිව්වනේ පොඩි අවුල් ගතියක් ඒ වගේ අවුල්. ඒ අවුල් ගතිය එක පැත්තකින් තියෙන අතර අනිත් පැත්තෙන් විශාල මාතෘත්වයක් ස්නේහයක් ඒ ගැන තියෙන අර මනුස්සත්වයේ තියෙන දෙන්න වශයෙන් ඒ උමනාව ලැබියාම ඇගේ තියෙන ඇත්ත වශයෙන්ම. මම හිතන්නේ මේ කවි වලින් එහෙම ලොකුවට මේ අපේ මේ සාහිත්‍ය ලෝකේ නිර්ණායකයන් වලට අනුව මේවා අහුම් නැතුවට මේවෙන් මම හිතන හුඟද්දට ප්‍රකාශ වෙන්නේ මේ යුගයේ තියෙන සංවේදීතාවය. සහ ඇය ඒවා නිරූපණය කරන්න යොදාගෙන තියෙන මේ එයාගේ භාෂාව. මම හිතන්නේ ජේවිසරුත් කිව්වා මේ දැන් මෙතන මේ සීන හින්දි මු කිව්වම මේක නිකන් හරියට මේක අත්‍යවම එක අලුත් වචනයක් අපේ බකවිවරේ මේ 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 ටර්මිනොලොජි වලට ආපු වෙලාවම මේක ඇහිඳින්නේ නැහැ නේ සිහින කවුරු සිහින දකින්නවා සිහින ගැන හිතනවා නේද? ඉතින් ඒකින්ද ඒක මම හිතන්නේ අභ්‍යන්තරේ මාපු දෙයක්. එහිඳ කොහම වුණත් තුෂාරි එක යුගික සංකේතයක්. ඒ කියන්නේ මනුස්ස වර්ගයාගේ යුගයක් තිබුණා මේ කියවීමට යොමු වෙච්ච. ඒ දවස්වල අපි දන්නවා ලෝකේ වඩාත්ම කියවීමටම මේ ලෝකේ කියන්නේ වැඩිම කියවන රට අපි හඳුනාගත්තේ සෝවියට් දේශය කියලා. දැන් අද එහෙම නකොට රුසියාවේ 160ක් විතර තමයි කියවීම තියෙන්නේ ඇත්ත වශයෙන්ම. අදීට වඩා ඉන්දියාව කියවනවා, ඒ වගේම චීනය කියවනවා. එහෙමයි තියෙන්නේ. ඒ වගේම මනුස්ස වර්ගයාගේ ඉතිහාසෙත් එක යුගයක් තියෙනවා වඩාත්ම මිනිස්සු කියවපු යුගයක්. ඒ ඒවෙන් තමයි මම හිතන්නේ අර කිව්වගේ මේ අපේ මේ සාහිත්‍ය දරින් මෙතන ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු බිහිවලා ඉන්නේ ඒව කියෝලා ඒවත් එක්ක ආපු කියවීම කියන එක ඉතාම මම හිතන්නේ එක සුවිශිෂ්ට කලාවක්. මනුස්ස වර්ගයට විතරක් උරුම වෙලා තියෙන මනුස්ස ඒකෙන් කියවීමෙන් තමන්ගේ පෞරුෂය, තමන්ගේ චින්තනය, තමන්ගේ නිර්මාණශීලීත්වය, තමන්ගේ සමාජ සම්බන්ධතාවයන් ඒ කියන්නේ නොකියවන එකකට වඩා කියවන එකන ලෝකෙ දිහා බලන්න වෙනත් ආකාරයක්. මම හිතන්නේ තුෂාරිත් ඒ කියවීමේ හුරුවත් අරගෙන ඊළඟට අපේ සුනිල්
ආරම්භකරපු මංහිතන්නේ රුසියාව ඉඳන් ඇවිල්ලා සහය වගේ කම්මැල්වී මහත්මයා විභවී ආයතනය එකත් ලාංකීය සාහිත්‍යයේ හා චින්තනයේ තර මංහිතන්න සන්ධිස්ථානයක් කියලා මම හිතනවා. ඊට පස්සෙ ඇත් පටන් ගත්ත පශ්චාත් නූතනවාදී එක්ස් කණ්ඩායම වගේම යම්කිසි විදියකට ඒවා යම්කිසි අගීවට ලක් කරන්න ඕන දේවල් මේ ඒවෙන් හැම එකකින්ම විශාල මේ වගේ පරපුරක් බිහුණා ඇත්ත වශයෙන්ම. මම හිතන්නේ ඒක ලංකාවේ තමයි අගීවට ලක් වෙලා නැහැ. ඒක ඇගීමුන ලක් වෙන්න අවශ්‍ය. මේ තුෂාරිගේ මේ කෘතිය මම හිතන්නේ යම් කිසි ආකාරයකින් ඒ යුගයේ ඒ මතක සටහන් ඒ ලබාගත්තේ පරිචයන් ඒ අත්දැකීම් කියව පොතපත් වලින් ආපුවා. අහා මේ යුගයේ විශේෂයෙන්ම මේ මේකේ මේ මම බැලුවා මේ ලියලා තියෙන මේ පෙරවදන මම හිතන්නේ ඊට කලින් කවදාවත් මෙච්චර පෙරවදනක් කියලා නැහැ. මෙච්චර නම් තියෙන ඇත්ත වශයෙන්ම. ඒක තමයි මේ හැම දෙයකටම ඇගේ චින්තනය වැඩ කරන්නේ එහෙමයි. කියන්නේ මෙතන ඒක මෙකලත් අහදු මේ පොතක් මුලියට වුණොත් එයාට මං හිතන්නේ මේ තියෙන මේ විපර්යයත් එක්ක ඒක සුවිශේෂ ගුණයක් ඇත්ත වශයෙන්. අද මිනිස්සුන් මේ ගුණේ නැති වෙන්නේ පවතින. මම නිතරම කියන එකක් තමයි අද මේ හෝමෝ සේපියන්ස්ලා හෝමෝ ටෙක්නිකස්ලා බවට පරිවර්තන යුගයක් අපි ජීවත් වෙන්නේ. එවැනි යුගයක මෙවැනි කතාවක් බිහිව මං හිතන්නේ සල්ට අපි අපේ ප්‍රමාණය වෙනු කරන්න. බොහොම ස්තුතියි.